ගාන්ත ගන්න ඕනේ රිද්මෙට ගන්න ඕනේ පොඩ්ඩක් ඉන්න රිද්මෙට වාඩි වෙන්න ඕනේ ලස්සනට නටලා ඉවරලා ආන්න පිළිව අන්න හරි ආ නියමයි වාඩි වුණ ගමන් කාටද මේ මැසේජ් ගහන්නේ අපේ දයාබර ෆෑන්ස් ලා අපි බලන්න එපා උදේ පාන්දර කවුද ඇවිල්ලා ඉන්නේ කියලා මේ මේ මොකද WhatsApp එකේ එහෙම ඉන්න කට්ටිය එහෙම දෙන්න අපි ඉතින් වැඩි හાર્ට් එහෙම යවන්න ඕනේ ලව් යූ කියලා තෝය තියන්නේ උම්මයි මොචේම හන්දයි 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 බබා බබා මේ කතාව ඔයා හොඳට අහගන්න හරිද මේ කතාව හොඳට අහගන්න මම මේ කියන කතාව දැන් ඔයා කෝනේ යාලට ඔය හાર્ට් එහෙම මේ උදේ පාන්දර යවන්න ඕනේ නැහැ කියලා හරි ඔන්න මේ කතාව හොඳට අහගන්නකෝ හරි යවන්න ඕනේ නැහැ නේ මේ මට විශ්වාස නැහැ ඔයාව ඉතින් ඒකයි දන්නවනේ වාගෙන මෙන්න මේක අහගන්න හරි ඒක තරුණයෙක් හිටියා මේ තරුණයාට බබා තිබුණා අවාසනාවකට වගේ සුව කරන්න බැරි රෝගයක් නමුත් එයා ජීවත් වුණා දැන් ඔයාලා තියෙන සුව කරන්න බැරි රෝගයක් කොල්මාද කියලා ඔයාලා තියෙන සුව කරන්න බැරි ඉරිසියාව කියලා ඒව නම් මාරාන්තික නෑ බබා ඒ උනාට ඒව හොඳ කරන්න බෑ මලාට ඉතින් කොල්මාද කෙනෙක් වාගේ තියෙන කොහොඳ කරන්න බෑනේ කවදාද ඒ වගේ ඉතින් මේ තරුණයා හිටියේ එයාගේ අම්මත් එක්ක දවසක් එයා යනවා පාරේ ඇවිදින්න එහෙම ඇවිදින්න ඇවිදගෙන ඇවිදගෙන යනකොට හා සීඩී විකුණන කඩයක් දකින්න එයා මෙයා මේ කඩේට යනවා ගියාම මේ කඩේ ඉන්නවා ලස්සන ගෑනු ළමයෙක් CD කඩ. මෙයා සමවයස් වගේ. හරි. එහෙම ලස්සන ගෑන් ළමෙක් ඉන්නවා. පස්සේ මේ තරුණයාට මේ ගෑන් ළමයා ගැන පොඩි හිතක් පහළ වෙනවා. හා හා හා. එයා ඉතින් කඩේට ගිහිල්ලා හරි ගෑන් ළමයාත් එක්ක ටික කතා බහ කරලා CD එකක් ඉල්ලනවා. මට මෙන්න මේ CD එක දෙන්න කොනංගි කියලා ඉල්ලනවා. ගෑන් ළමයා ඊට පස්සේ අහනවා මං අයියා මං වාට මේක එක කොලේක ඔතලා දුන්නට කමක් නැද්ද කියලා. කමන්නේ මට කමන්න CD එක දෙන්නකෝ දැන් කොලේ කොතන ලස්සනද මේවා කරලා CD එක දෙනවා මෑන්ස් ඒක අරන් ගෙදරිනවා හා ඇයිල ඉතින් CD එක කාමරෙන් තියලා තියෙනවා එදා ඉඳන් මෙයා පුරුද්දක් විතර ඇවිදින්න යන හැම දවසකම හා අර ගෑනල මෙයා බලන CD කඩේට යනවා ආ හැමදාම යනවා හැමදාම දැන් ඔය හැමදාම ඔෆිස් එකට එන ගමන් අර එහා පැත්තේ ඔෆිස් එකේ කවුද අර මල්ලි කෙනෙක් ඉන්නේ කියලා බලලෙන්නේ හැමදාම එන ගමන් අපේ එකට එන්න කලින් එහා පැත්තට කියලා ඔලුව දාලා බලලෙන්නේ අන්න ඒ වගේ තමයි හැම ගන්න කඩේට යනවා හරි ඕක තමයි රබරත් ඉන්දි කරත් උනේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රසන්නේ බස් එකක් තික්ක ඕක තමයි ඉතින් ඊට පස්සේ හැමදාම මෙයා එහෙම යනවා කඩේට ගෑනුලා මෙයාට මේ කොමාරි හැමදාම ওই වගේ CD එක ගන්න දෙනවා පස්සේ ඔහොම ගිහිල්ලා 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 කාලයක් ගිහිල්ලා දවසක් කොල්ලගේ අම්මටත් මේ ගැන පොඩි ඉවක් දැනෙනවා මොකක් හරි දවසක් මේ තරුණයා මේ කඩේට එන එක නවතිනවා හරි පස්සේ ගෑනුලා මෙයා හොයලා බලනවා මොකද කියලා අම්මට කතා කරලා බලනවා අම්මා කියනවා අනේ පුතේ යා නැති වුණා කියලා දවස් දෙක තුනකට කලින් එයා නැති වෙලා තරුණයා මිය ගිහිල්ලා අර රෝගේ නිසා ගෑනුලා මෙයාට හිතා ගන්න බැරි අම්මා පස්සේ යාගේ කාම්බරයස් කරනකොට කාම්බරේ තිබුණු CD ටික ඔක්කොම අයින් කරන්න ඕනද තියලා ඔතලා තියෙන කොළ ටික ඔක්කොම අයින් කරලා බලනවා එතකොට තමයි වැඩේ තේරෙන්නේ ඒ හැම කොළයක් ඇතුළෙම හරිද අර ගෑනු ළමයා මේ තරුණයාට ආදරේ කියලා ආදරේ ප්‍රකාශ කළා ලියල් දුන්නේවා තමයි හැම කොළයක් ඇතුළෙම තියලා තියෙන්නේ හැම එකකම මේ පණිවිඩය තමයි කියලා තියෙන්නේ කවදාවත් මේ තරුණයා එක අල්ලා බල්ලා ලබලනේ ජීවිතේ කරේ පුදුමාකාරයි ඔයා ආදරය කරනවා නම් අනිත් අයට ආදරය කරන අයට අනිත් අය කියලා ඔක්කොටම හැමෝටම නෙමෙයි ආදරය කරන කෙනාට ඒක කියන්න පස්ස ගහන්න එපා දෙපාරක් ඒ ගැන කියන්න හිතන්න එපා ඒක ආදරය කියන එක විඩාකාරයිනේ මම වටා ඉන්නෝනේ ආදරය කරන අය ඒ අය ගැන හිතනවා නම් එයාට දෙයක් කරනවා නම් ඒක කරන්න පස්සේ කරන්නම් කියලා කල් දාන්න එපා. ඒගොල්ලෝ වෙනින් කරන් තියෙන දේවල් මේ මොහොතේ දැන්නම් දැන් කරන්න. දැන් කරන්න. නැත්තම් පස්සේ ප්‍රමාද වැඩි වෙයි. තේරුණාද? එන අවුලෙන් ඉන්නේ හැබව කතාව. ඇයි? මට මෙහෙම වෙලා තියෙන්නේ අපි ওই CD කඩ වලින් ගෙනාපු CD කවර කීයක් බලන්න නැතුව විසිකල්ලාද? කණිකට වෙලා ඉන්නේ ඉතින් ඒකනේ. ඔයා ඉතින් ගේන CD බබා කොහොමද ඔය එකත් හරි හරි. මං ඒ නිසා තමයි උදේ පාන්දර ඇවිල්ලා WhatsApp එකේ ගාලා මැසේජ් කරන්නේ පරක්කු වෙන්නේ නැතුව ආදරේ කරන්නයි. ඒක තේරුණාද? ඒකයි වේ.